එන ගහලා තියන්නේ සම්පූර්ණයෙන්ම ලොක් කරලානේ. ඔව් ප්‍රවාහණය තමාරුනේ. ඉතින් මෙන්න මේ පෙට්ටිය තමයි අපි අවසන් ගමන් යන්නේ. මේ දෙන්නේ කර්මාන්ත ශාලාවේ නිෂ්පාදනය කළ මල් ශාලාවට ගෙන යන්න සූදානම් කරලා තියෙන පෙට්ටිය. ඉතින් මල් ශාලාවේදී තමයි මේ පෙට්ටියේ තව හැඩවැඩ වීම සිද්ධ වෙන්නේ. ඉතින් කොච්චර හැඩ කරත් අන්තිමට යන්න වෙන්නේ ඇල්බීසියා පෙට්ටියක. මේ හොඳට බලා ගන්න ඇතුළ. මේක ගෙනියද්දී මල් ශාලාවේ ගොඩක් වැඩ තියෙනවා කරන්නේදී. මේ තත්ත්වෙට දෙන්න බැහැ. පාට දාලා කුෂන් කරලා රෙදි ගහලා ලොකු වියදමක් දරන්න වෙනවා ඒ ටිකට. ආ මල් ශාලාවටත් වියදමක් තියෙනවා. ඔව් ලොකු වියදමක් දරන්න ඒ. අපෙන් ගන්නවා වගේ 3-4 ගුණයක් මල් ශාලාවට මේ වියදම් කරන්න ඕන. ආ මේ පෙට්ටිය එක ලස්සන කරන්න. හැබැයි කර්මාන් ශාලාවෙන් එළියට යන්නේ මෙන්න මේ වගේ පෙට්ටිය. මෙන්න මේක තමයි ඔබටත් මටත් අවසන් ගමන යන්න සිද්ධ වෙන්නේ. ඉතින් ජීවිතේට ආරම්භයක් සහ අවසානයක් තියෙනවා. ඉතින් මෙන්න මේ ආරම්භය සහ අවසානයක් තියෙන ජීවිතේ මේ අවසන් ගමන ගෞරවාන්විතව යන්නට වෙහෙසෙන පිරිසක් වාගෙන අද දවසේ අපි ආවා මාතර කඹුරුගමුවට. තියෙනව ගොඩක්නේ. පෙට්ටියක් හයි කරනවානේ. පෙට්ටියක් හයි කරනවා. ඉතින් අද ඔබ කුමන වයසක හිටියත් ඔබට දවසක මරණය නියතයි. මෙන්න මේ නියත මරණය ඔබට ගෞරවාන්විතව අවසන් ගමන් යන්නට මේ පිරිස වෙහෙසෙනවා. ඉතින් මිනි පෙට්ටියක් අපිට අවශ්‍ය වෙනවා අවසන් ගමන යන්න. ඉතින් මෙන්න මේ මිනි පෙට්ටිය හා බැඳිච්ච සමාජයේ විවිධ මතිමතාන්තර තිබෙනවා. ඉතින් මම අහලා තියෙනවා මේ මිනි පෙට්ටිය වල යකඩන ගහන්නේ නැහැ කියලා. යකඩන ගැහුවොත් ප්‍රශ්නයක් වෙනවා කියලා. මේ මිනි පෙට්ටි අසුබයි කියලා. මේ මිනි පෙට්ටි තියෙන තැන් වල හොල්මන් ඉන්නවා කියලා. මෙන්න මේ සියලු දේ අවුරුදු 20ක් තිස්සේ මිනි පෙට්ටි නිෂ්පාදනය කරන ප්‍රවීණයෙක්ගෙන් දැනගන්න සහ ඌගේ අත්දැකීම් ෂෙයා කරගන්න අද දවසේ බලාපොරොත්තු වෙනවා. මිනි පෙට්ටියක් හදද්දී යකඩන ගහන්න හොඳ නැහැ කියලා මතයක් සමාජයේ තියෙනවා. එහෙම යකඩන ගැහුවොත් භූත බලවේග වලට නිවස ලක් වෙන්න පුළුවන් කියලා අදහසක් සමාජයේ තියෙනවා. ඔබතුමා මොකද්ද මේ මතය ගැන මේ අදහස ගැන කියන්නේ? ඒකනම් බොරු මතයක් තමයි. අපි මෙච්චර කාලයක් ඉඳන් යකඩන තමයි ගැහුවේ පෙට්ටිය වලට. වෙන ගහන්න යණයක් නැහැ. ඒ කියන්නේ මේ යකඩන ගැහුවා කියලා මේ පෙට්ටිය වලට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නැහැ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ හැම පෙට්ටියක්ම හදන්නේ යකඩනත් එක්ක. ඇයි මේ වගේ කතාවක් ඇති වෙන්න හේතුව? ඒ කියන්නේ මේ විශේෂ අන වර්ගයක් මොකුත් නැහැ. මේවා සේරම යකඩන ගහලා තමයි හදන්නේ. මේ වෙහෙසෙන්නේ ඔබේ අවසන් ගමනට යන්න අවශ්‍ය වැඩ කටයුතු තමයි. දැන් මේ මිනි පෙට්ටියක් අපි ගන්න ගියාම අපි දකින විවිධ මිල ගණන් වලට පෙට්ටි තියෙනවා. සමහරවිට VIP පියුනල් එකක් කරනකොට මල ගෙදරකදී 1,2,3,4,5 වෙන පෙට්ටි තියෙනවා. ඒතර මේ පෙට්ටි නිර්මාණය කරන කෙනෙක් විදියට, නිෂ්පාදකෙක් විදියට මේ අඩු මිලට තියෙන පෙට්ටියයි වැඩි මිලට තියෙන පෙට්ටිය අතර මේක නිර්මාණයේදී මොකක් හරි වෙනසක් තියෙනවද? ඔව් ඒක නිර්මාණයේදී තියෙන වෙනසක් තියෙනවා. ඒ පෙට්ටි එක ලෑල්ලෙන් හැදුවට විල අඩු පෙට්ටියට දාන අමුද්‍රව්‍ය අර මේ පෙඩි අර මේ කුෂන් පෙඩි. ඔව්. ඒවා බාල පෙට්ටිය දාන්නේ බාල රෙද්දක්. හොඳ පෙට්ටියට හොඳ රෙද්දක්. බාල් සෙට් එක වුණත් එහෙමයි. ඒ සියලුම දේවල් හොඳ පෙට්ටියට හොඳ බඩු දානවා. බාල පෙට්ටියට මිල අඩුවට දෙන එකට අඩු බඩු දානවා. රයිට්. ඒ වගේම සාමාන්‍යයෙන් අපි දකිනවා මේ සමහර ඒවා පොලිෂ් කරලා තියෙනවා තේක බොරුත නැදුන් ඒ වගේ පිට ලස්සන උපයක් තියෙන විදිහට. එතන පුදුමා කියනවා මේක එකම ලීයකින් හදන්නේ කියලා. එතන කොහොමද මේක දැන් මේ ඇල්බීසියා ලීයෙන් හදන පෙට්ටිය නැදුන් ඒ වගේ වටිනා තේක ඒ වගේ පෙට්ටියක් බවට පත් වෙන්නේ? මේවා ඉස්සර නම් තිබුණ තේක බුරුත වලින් පෙට්ටි හැදුවා. දැනලා සමහර මාල් ශාලාවල් වල බොහොම හදිසියෙන් තියෙනවා පෙට්ටි එහෙම. මේ අනිත් ඒවා ඔක්කොම ඉතින් මේ ඇල්බීසිය වලින්ම තමයි හදන්නේ. ඒ පාට වලින් ඉතින් එක එක වෙනස් පාට ගන්නවා. ඒ කියන්නේ මේ පිට උපය මෙහෙම වුණාට මේක සම්පූර්ණයෙන්ම ඇල්බීසිය ලීයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ඉස්සර තිබුණා.
මිනි පෙට්ටිය කියන එක ගොඩක් මිනිස්සු බය වෙන දෙයක්. එතන මගෙත් අත්දැකීමක් තියෙනවා. මම දවසක් අපේ ඉංග්‍රීසි පන්ති ඉවර වෙනකොට මම ඉස්කෝලේ යන කාලේ රෑ 8යි ඉස්කෝලේ පන්තිය ඉවර වෙලා අපි රෑටට ඉංග්‍රීසි පන්ති ඉවර වෙලා එනකොට අපි දැක්ක කරුවලේ මිනි පෙට්ටියක් වැටලා තියෙනවා පාරේ. පාරේ මැද. එතකොට අපි හැරුණු අතේ දිව්වා. බය වෙලා හොඳටම දුවලා අපේ එක යාළුවෙගේ කකුල බෝතල් කට්ටකට කැපිලා මැහුම් හතරක් පහක් ගහන්න උනා. එතකොට අපිට මාර බයක් දැනුනේ. මම ගෙදරටම යනකම් දිව්වා. දුවලා ගෙදරට ගිහුවා පෙට්ටියක් පාර මැද තිබුණා කියලා. ඊට පස්සේ අපේ තාත්තලත් එක්ක ආය ආව බලන්න. බලන්න එනකොට මම දැනගත්ත මල්ශාලාවේ මේ මහත්තයා හොඳටම වෙරි වෙලා වාහනේ වේගෙන් පදවනකොට අර පරණ වාහනෙන් හැලිලා මේක. පස්සේ තාත්තල එකතු වෙලා ආයේ ඒක පටවල දුන්න ගෙදරකට ගෙනියනකම්. එතකොට අන්නේ වගේ සමාජ විශාල බයක් තියෙනවා මේ පෙට්ටිය කියන එකට. මේ මේකේ හොල්මන් තියෙනවා. දැන් ඔබතුමාගේ මේ ගෙදර වටේටම දෙන්නේ පෙට්ටි. එතකොට මෙන්න මේ පරිසරයේ ජීවත් වෙනකොට මේවයි මොන හරි ඇත්තක් තියෙනවද? එහෙම දෙයක් නැහැ. ඉතින් මේවා ඉතින් IBCL ඇලි. ඉතින් මේ පෙට්ටිය හැදුවා අපි දුන්නා. ඉතින් එහෙම ඒ සමාජ මතයක් තියෙනවා. ඒක සම්පූර්ණ බොරු. එහෙම දෙයක් නැහැ. ඔබතුමාට එහෙම කිසිම අත්දැකීමක් නැහැ මේ කාලේ දුර. කොච්චර කාලෙද මේ කර්මාන්තේ? අවුරුදු 20ක් කියලා වගේ. අවුරුදු 20ටම මේ හොල්මනක් දැකලා නැහැ මේ පරිසරේ. දැකලවත් නැහැ කවදාවත්. කොහොමද මේ කිට්ටුවද ගෙවල් තියෙන්නේ? කිට්ටුවයි තියෙන්නේ. කොච්චර කාල වැඩ කරනවද මේ? අවුරුදු 16ක් විතර යනවා. ඒ කියන්නේ විශාල බලපුරුද්දක් ඇතිනේ. ඔව්. මේ තමයි කැටයන් දාන විදිය. මේ පෙට්ටිය හැඩ කරන විදිය. කොහොම මේ අතින් කරන්නේ? මැෂින් වලින්? සපෝට් එක හම්බ වෙනවනේ. ඔව්. ඒවත් සපෝට් එක හම්බ වෙනවා. මැෂින් එකෙන් තමයි. ඉතින් මැෂින් එකෙන් තමයි මේ දී ගා ගන්න. මේ ඉරි වැටේනේ මැෂින්. හා මේ කැටයන් ඔක්කොම කපන්නේ අතින්නේ. පෙට්ටියක් නිර්මාණය කරද්දී මේකට වෙනම විශේෂ ශාස්ත්‍රානුකූල ක්‍රමයක් තියෙනවද? නෑ, ඒක විශේෂ දෙයක් නෑ. එහෙම මේ මුලින් ඉඳලම කරගෙන යන ක්‍රමෙම තමයි තියෙන්නේ. විශේෂ දෙයක් නෑ. ඒ කියන්නේ මේක මේ කපන විදියෙන් එහෙම නැත්නම් මේකට ගහන ඇණයෙන් මේක නිර්මාණය කරන ලීයෙන් මොන හරි ජීවත් වෙන මිනිස්සුන්ට බලපෑමක් වෙනවද? මේක ගෙදරට අරන් ගියාම එහෙම මොන හරි දෙයක් තියෙනවද? නෑ, එහෙම කාටවත් වෙනවා ගෙදරට ගිහින් ඇයි වෙනවා. එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ. මේ මිනිස්සු ඔක්කොම දේවල් මේ හදාගත්තු දේවල් තමයි තියෙන්නේ. එතකොට මිනිස්සු කියනවා මේ මේ මිනි පෙට්ටියක් දැක්කම අසුබයි කියලා. ඒ කියන්නේ කිසිම වගතුවක් නෑ පෙට්ටියක් දැක්කම. ඉතින් අසුබ නෑ අපිට. ඒ කියන්නේ මේක මේ අසුබ දෙයක් සුබ කරගෙන තියෙනවා. ඔව්. එතන මේ අසුබ දෙයක් ජීවත් වෙන්නේ මේකෙන්. ජීවත් වෙන්නේ මේකෙන්. එතකොට දැන් මිනිස්සු මුළු සමාජෙම කියන්නේ මේ පෙට්ටියක් දැක්කොත් ඒක හොඳ නැහැ කියලා. සමහරවිට ඒක මිනිස්සුගේ මතය. මිනිස්සුන්ට හොඳ මරණයට පස්සේ විතරයි පෙට්ටිය. මිනිස්සුන්ට හොඳ මරණයට පස්සේ විතරයි. එතකොට දැන් අපි මේම හිතමු. දැන් මේ අසුබ දේ සුබ කරගෙන තියෙනවා. නේ? ඒක සුබ කරගෙන සෑහෙන සමාජයට විශාල සහයෝගයක් දෙනවා. මොකද නැත්තම් අපි ඔබතුමා මේව හදන්න නැත්තම් අපිට පෙට්ටියක් නැතුව තමයි භූම දාන වෙන්න හරි ආදාහනේ හරි වෙන්න වෙන්නේ. ඉටිකොලේක මොන හරි. ඉතින් ඒක මම හිතන්නේ විශාල සමාජ සේවයක් මේ කරන්නේ. ඉතින් මෙන්න මේ අසුබ දේ සුබ කරගෙන කී දෙනෙකුට විතර රස්සාවල් දීලා තියෙනවා? දැනට නම් 4 දෙනෙක් 5 දෙනෙක් වැඩ කරනවා. ඒගොල්ලෝ ස්ථීර සේවයේ ස්ථීරවම වැඩ කරනවා. ඔව්, වැඩ කරනවා. බඩු දින වෙලාවට ලෑලි තියෙන ලාවට දිගටම වැඩ කරනවා. එතකොට දැන් අපි මෙහෙම හිතමු. දැන් මේ පෙට්ටියක් මේ ටික ඔක්කොම කරලා මේ ගණන්ලා ගාලා පස් වෙනකොට රස්සාවල් දීලා මේ පෙට්ටියක් මෙහෙන් දෙන්නේ කීයකට විතර මුදලකටද? මල්ශාලාවට. දැන් නම් මේ නෑ වෙලා තියෙන්නේ. හරි මිලක් කියන්න බෑ. දිනේ ගෑඩි ලෝඩ් එකෙන් ලෝඩ් එකට මිල වැඩි වෙනවා. තෙල් මිල වැඩි වීම, කරන්ට් බිල් වැඩි වීම, ඒක නිසා ඒවා නිතරම වැඩි වෙනවා. දැන් අපිත් ඉන්නේ පෙට්ටි මිලත් වැඩි කරනවා මේ විදිහට. එක මිලක තියෙන්නේ නෑ මේ දවස්වල පෙට්ටි මිල. ඒ වගේ තමයි මල්ශාලාවල් වලටත් පෙට්ටි මිල වැඩි කරන්න වෙලා තියෙන්නේ. අපි වැඩි කරනකොට මල්ශාලාවල් වලනු පෙට්ටි මිල වැඩි කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේක රටේ තියෙන ආර්ථික අර්බුදේ මේ කර්මාන්තයට බලපාලා තියෙනවා. ඒක හැම කර්මාන්තයටම බලපාන දෙයක්. ඉතින් ආර්ථික අර්බුදයක් තියෙන රටක අපිට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒකට දැන් මේකෙදි සාමාන්‍යයෙන් නිෂ්පාදනයක් විදියට මාසයකට කොච්චර පෙට්ටි ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවද? මාසයකට පෙට්ටි 150ක් විතර වගේ. 150ක් විතර වගේ. එතකොට එහෙම බැලුවම දැන් මේ අවුරුදු කීයක් පළපුරුද්ද තියෙනවද? අවුරුදු 20ක්. අවුරුදු 20 ඇතුලේ විශාල ප්‍රමාණයක් ආදාහණය වෙන්නේ නැත්තේ, අවසන් ගමන් යන්නේ නැත්තේ ඔබතුමාගේ අතින් නිර්මාණය කරන මේ පෙට්ටි වලේ. එතකොට මේ කර්මාන්තය ගැන, එහෙම නැත්නම් මේ සමාජයට දැන් මේ පෙට්ටියත්
මිනිස්සුන්ට මේක මිල වැඩේ කියලා මිනිස්සු කාබ්බෝඩ් පෙට්ටියකට ගිහිල්ලා තියෙනවා. ඒ පිළිබඳව ඔබතුමාගේ අදහස මොකද්ද? ඒක සාර්ථකුනේ නෑනේ. ඒක සාර්ථකුනේ නෑ. සාර්ථකුනේ නෑ. ඒක ප්‍රාදේශ සභාවකින් හදපු පෙට්ටියක් අර කොරෝනා මේ දවස්වල. ඒක සාර්ථකුනේ නෑනේ. එතකොට මිනිස්සු කැමති නෑනේ කාඩ්බෝඩ් පෙට්ටියක වල වශයෙන් නිකන් මරිගමක් වගේ තියෙනවනේ. ඔව් මිනිස්සුන්ට අර අපේ මැරිච්ච කෙනාට අභාව ප්‍රාප්ත කෙනාට ගෞරවයක් දක්වන්නනේ මිනිස්සු උත්සාහ කරන්නේ. අර එකම ලීයෙන් හදන පෙට්ටිය මේකට උප දාලා ලස්සන කරලා එළිය ලස්සන කරලා මේක එක එක තේක බුරුත නැදුන් කියලා පින්නන විකුණනවා. ඔබතුමාගේ අත්දැකීම අනුව මේ ජීවිතයේ අනිත්‍ය ස්වභාවයටනේ මේක අවශ්‍ය වෙන ජීවිතයේ අවසන් ගමනට දැනගත් දේවල් එක්ක මේ පෙට්ටිය අඩු මිලට ගන්න එකද හොඳ වැඩි මිලට ගන්න එකද? මේක හරියට කියන්න බෑ. ඉතින් තම තමන්ගේ තරහටම පුළුනේ පෙට්ටිය ගන්න. ඔව්. තමාරුණ්ඩකින් බාල පෙට්ටියක මරණයක් තැම්පත් කරාම ඒක මදි තමයි. ඒක නිසා ඉතින් මේ තල්ලි නැති අය බාල පෙට්ටියක් ගන්න තල්ලි දින ගැටිය පොඩි පෙට්ටියක් ගන්න. හැබැයි මේකේදී අවසාන වශයෙන් අපිට දකින්න දෙන්නේ සල්ලි තිබුණා සල්ලි නැතත් වෙන දේ එකයි. ඔව් වෙන දේ එකයි. එකම LBCල යලි පෙට්ටිය තමයි. එකම LBCල යලි පෙට්ටිය විවිධ වර්ණ ගන්න විවිධ හැඩතල එකතු කරලා අවසානයේ අවසන් ගමන යනවා. හැබැයි සල්ලි තියෙන කෙනා වැඩියෙන් වියදම් කරනවා. සල්ලි අඩුවෙන් තියෙන කෙනා අඩුවෙන් වියදම් කරනවා. එකම දේ තමයි සිද්ධ වෙන්නේ අවසානයේ එකම දේ. පෙට්ටි හදනවයි කියලා ඒකෙන් බලපෑමක් වෙන්නේ නැහැ. නෑ එහෙම නෑ. අපේ ගමේ ඉතින් ඉඳලම මේ අමාරු වල පෙට්ටි නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක නිසා කවුරුත් ඒවට බය නැහැ. ඒවට බය නැහැ. රයිට්. ඉතින් බොහොම ස්තුතියි ඔබතුමා අපි අහපු ප්‍රශ්න ටිකට උත්තර දුන්න. ඉතින් අපි අසන්නන්ට මම හිතන්නේ හොඳ අදහස් ටිකක් දුන්න. ඉතින් අපි බොහොම ස්තුතිවන්ත වෙනවා. අතරම අපි සුබ ප්‍රාර්ථනා කරනවා මේ ව්‍යාපාරේ තවත් දියුණු කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා, අපේ රටට තව දුරටත් සේවය කරන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියලා. එහෙමනම් බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ආවට ඇවිල්ලා. එනනම් අපි